අපි දහයවසර පෙළපොතේ පස්සුනි පාඩමි එක පැරණි ශ්‍රී ලංකාවේ විද්‍යාවහා තාක්ෂණය කියන පාඩම පිසාපච්චා කරා එක බොහුදුරට සාකච්ඡා කරලා අවසානයි විද්‍යාත්ම කදස්වල මූලික අවස්ථා්ටික සාකස්සා සාකච්ඡා කර එට පස්සේ අප අපේ රටේ ප්‍රාග්ගයි තිහාසිකයුගේ ජලතහාව කොහොමද ගොල්න්ගේ දැනුමේ හැටියට මේ ස්වභාවධර්මය තේනුම් අරගෙන. තමාට ඉදිනදා ජීවිතය ගත කිරීමට අවශ්‍ය වැඩකට යුතු කරත්ත මොනවගේ තාක්ෂණයදේ ගොලු පවිච්ච කරයන්ගල පිසාකච්චා කරා විශෂය මේ ගුලන්ගේ ගල්ලා යුද සෑදීමේ ක්‍රමය පිළිබඳ වසාකච්ඡා කරා දැඩි පාශානයකට බලයක් යො දොලා පතුරක් ගලවා ගැනීමේ හැකියාව එගොල්ලෝ දැනගැෙන හිටියා ඒකට අපි හඳු වනවා පීඩන ශල්කනය කියල ඔය විදිහට ප්‍රාග්ග ඉතිහාසිකයුගේ ජනතාව තමන්ගේ කාර්යන් කර ගැනීම සඳහා ස්වභාව ධර්මය තේරුම් ගැනීමේ අවස්ථාවක නිරතුුණා මෙය තත්ත්වය තවදුරටත් වර්ධනය වෙනවා පූර්ව යිතිහාසක යුගේදී පපුර්ුව ඉතිහාසිකයුගේ ජනතාව ගත් මේ ාවතේරුම් ගැනීමට අපි යොදාගත්තේ මේ ගුලංගත් පේන්ඩ තියෙන මැටි ඔරු සුසාන තමයි අප උදාහරයට ගත්ති මටි ඔරු සුසානල නිර්මාණ තත්ත්වය අවබෝධ කරගෙන පූර් යිතිහාසිකුගේ ජනතාවගේ මේ තාෂනික හැකියාව විද්‍යාන්මක දැනුම පිළිබඳ අපි අවබෝධයක් ලබාගත් ට ප නිවාසිදි කිරීමේ තාක්ෂණය නිවාසිදි කිරීමට අවශ්‍ය දැනු මහා තාක්ෂණය අපේ රටේ ජනතාවට තිබයිගේ ලපි කතා කරක ප්‍රාගයිඉතිහාසිගේ ජනතාවත් යම් කිසි ආකාරය එකට මේ නිවාස සෑදිීීම පිළිබඳ අවධානයම් කරලා එකට හැකිාවක් තිබයිගේ අපි කතා කර ට පස්ස තව දුරටත්තක වර්ධනය වුණු ආකාරය පුර්ව ඉතිහාසක යුගයේති සාගත්චාකර උඩරංච මින් හම්බුණු පූර්ුවව යිතිහාසික යුගයට අයත් නිවාස පාදක කරගෙන අපි පූර්ව යිතිහාසික යුගයේ ජනතාවගේ නිවාස සෑදීමේ තාක්ෂණය පිළිබඳව අවධානයේ මුකරා. ඉිපස්ේ මැටිබඳුන් තැනීම පිළිබඳව අපපිසාකච්ඡා කර මැටිබැඳුන් තැනීමේ තාක්ෂණය විද්‍යාව අපේ රටේ ර්ුව තිහාසික යුගගේ පටම් ඉතාමත් හොඳින්දියුණුනු ආකාරය පිළිබඳව කතා කර විශේෂයම සකපවරුවක් යොදාගෙන කොහොමද මැටිබාන නිිපද වන්නේ කියලා මේ පූර්ුව ඉතිහාසික යුගගේ ජනතාවත් හොඳේ අවබෝධ කරගෙන හිටියා වර්තමානයේ පාවිච්චි කරඟ මැටි බාන්ඩ හා සමානෝම මේ යුගපුූර්ුව යිතිහාසික යුගේ මැටිබාන්න නිිපද වවා කියලා අපට පුරාවිද්‍යා සාධක ඕන තරම් හම්බෙලා ති න විශේෂයෙන්ම තිහාසිකගේ මේ මැටිබඳුම් අපටරපි කලින් කතා කරපු සොහොන් තුළින් හම්බෙලා තියෙනවා ඒ සොහොන් තුළිින් හම්බුණු මැටි බාන්්ඩ සමයි මැටි බාණ්ඩයක් තමයි මේ පෙන්නුම් කරලා තියන්නේ ොකලන්ට පේෙන් ඇැති ති මේ වගේ උසස් අන්ද මේ මටිබාණ්ඩ නිපදවීමේ හැකියාව මේගේ ජනතාවට තිබ ඒගේම තමයි කාල රක්ට මැටිබඳුම් පිළිබඳව කතා කර පැත්තක් ක්‍රතුපාටයි අනි පැත්ත කළුපාටයි එක තම කාරක්ත මැටිබඳන් වල තියන විශේෂත්වය ඒකට කාලරක්ත මැටිබඳුන් සාදාගන්න ආකාරය තාක්ෂණ ක්‍රම පිළිබඳවත් අභිසාකච්ඡා කර ට පස්සේ මැටිබඳුන් වර්ණ ගැනීම පිළිබඳවත් අපි කතාකරා විශේසෂය මුරංච මඩ වෙන්හම් වෙච්චමේ මැටිබාණ්ඩය ඉතාමත් උසස්. තාක්ෂණක ලක්‍ෂණවලින් යුක්තයි කියලා සාකච්ඡා කර මේක අපි දය වසර පෙළපොත්තේ තියෙන දෙවෙනි පාඩම සසාකච්ඡා කර මේ මැටිබඳු පිළිබඳව මේක හම් බෙලා තියෙන්නේ අපි කලින් කතා කරපු උඩ රංච මඩ මේ නිවාසය ආසන්නේ තිබල තමයි මේ මැටිබාණ්ඩය පවාගෙන දීන් ඉතින් මේ යුගයේ ජනතාව යම් කිසි තාතාක්ෂණික හා විද්‍යාන්ව කාතීන් ඉදි්‍රීයට පැමිණි ජනතාවක් විදිට අපට හඳුන්න්න පුළුවන් හිට පස්සේ මැටිබඳුන් වර්ණ ගැන්නීම පිළිබඳව සාකච්ඡා කරා එකට වර්ණු භාවිතා අකරපුආකාරය ඔයආකාරයේ මැටිබඳුන් තාක්ෂණය පුූරුව යිතිහාසිකගේදී අපි ඉතාමත් හොඳට දියුණු කරගත්තු ජාතියක් විදියට හඳුන්වන්න පුළුවන්ගෙලා අපි සාකච්ඡා කරා. ඒ හදුරටත් අපි ඉස්සර හට එනවන මේ විද්‍යාත්මක දැනුම ස්වභාවධර්මයේ තේරුම් ගැනීම වඩා හොඳින් භාවිතා කරපු තමන්ගේ දින දාාජීවිතයට විද්‍යාමක දැනුම තාක්ෂණය භාවිතා කරපු යුගයක් පිදිහටපුර් යිතිහාසික යුගයෙන් පස්ස අපිය ලැමින යිතිහාසික යුගයේ දී තවදුරටත් ඒක දැකගන්න පුළුවන් කියලා කතා කරාමකද මේ කාලය තමයි රට නතාව ලියන්ඩ කියන්න පුළුවන් වුණේඒ කියන්නේ අපේ රටේ ජනතාවගේ දැනුම බොහෝදුරට යිතිහාසික යුගය වෙනකොට ඉතාමත් හොඳ මක්ටමකට ඇවිල්ලයි තිබ එගොලංගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කෘෂිකර්මය මත යපෙන තත්ත්වයකට පත්තුමායි කියන්නේ කුෂිකර්මය තමයි ප්‍රධාන ආර්ථික කටයුත්ත වුණේ මේ ආර්ථික කටයුතට අවශ්‍ය කරන ජලය ලබා ගැනීම තමයි මේ යුගයේ ජනතාවගේ ප්‍රධාන අභියෝගය වුණේ ඉතින් මේ අභියෝගය ජයගණ්ඩ අපේ රටේ ජනතාවස්වභාවධර්මය මූල ධර්මයන් තේරුම් අරගෙන ඒකට තාක් තමන්ගාව තියෙන තාක්ෂණය තමන්ගේ දැනුම භාවිතා කරලා එක් එක් උපක්‍රමය සැලසාගත්තා මේ ජලය එක්්‍රස් කර ගැනීම සඳ ඉතින් මේ ගයේෙක්්‍රස් එක්්‍රෙස් කර ගැනීමේ අවශ්‍යතාවය මත තමයි වැව් පොකුණු ඇළමාර්ගෝගේ දේවල්ඒගොල්ලො හැදයි ඉති අපි ඊට පස්සින් එක සාකච්ඡා කර මේ වැව් හදීම පිළිබඳව වැව් හැීම පිළිබඳව කතා කරනවට වැවේ අංග පිළිබඳවත් අවධානයම් කරා මොකද වැැවක් හදනවා එකනක ඊට පස්ස නඩත්තු කරනවා කියන එක ඊට පස්ස එකතු කරගත්තු ජලය නිසිආකාරව පාවිච්චිකරණ්ඩෝන එක අපට මෙහිම සරලව කියන්න පුළුවන් වනාට එක අනිවාරෙන්ම සංකීර්ණ කටයුත්ත උපද මේ අකර දහස්ගාන වහිල තියෙන ජලය ඔක්කෝම බරදරන්නේ වැව් බැම්ම මතටපියක සාකච්චාර. ති මේ වැැව බැම් පක් ෝ දුරුවලතා ඇත්ති බොත් ඒක වැව බැම්ම කඩාගෙන ගිහිලා පහළ ජනාවාස එ එතම් පහළ ගම්මාන. සම්පූර්ණයම ජලයෙන්යට වන්ඩා ඔොහෝ ජීවිත දේපල ගරනාවක් විනාශ වෙන අවස්ථා තිබ්බා. ඉතින් මේ වගේ බැරෑරුම් කාරයයක් තරන්ට අපේ රටේ ජනතාවට මේ ස්වභාවධර්මයේ දැනුම ස්වභාවධර්මය මුූලධර්මයන්ගේ දැනුම එකටි කනව ද්‍යාවගේලා මේ විද්‍යාව භාවිතා කිරීම විද්‍යාව දැනගෙන ඉඳීම නිවාරයෙන් තියෙන් ඩෝඕන කරණාවක් ඉතින් ඔය කිය දැනුුව භාවිතා කරලා හදපු නිර්මාණ පිළිබඳව අපි සාකච්ඡා කර මේ ජායාර්රූපෝල තියනවාක් වැැව්වල ජායර්රූප සහ ඒවාට අදාළ වන විශාලත්වය දක්වන හෙක්ටර්ගණන දක්වල තියෙන ඉතින් දැලූ හම පේනවා බැල්මටම පේවාක අනිවාරමි යෝධ නිර්මාණ අනිවාරෙන් තාමත් අපේ ජීවිතය පවත්වාගෙන යන්නේ මේ අපේ රජුවරු හැදපු වැවුහින්ද එහිද තමයි ඇදත් ඒ පතිවල මිනිස්සු වගා කටුතුවල නිඩතවි ඉතින් මේ වගිි සුවිශේෂ සුවිසාාල නිර්මාණ කරපු අපි රටේ ජනතාවගේ තාක්ෂණික හැකියාව විද්‍යාර්මක දැනුව පිළිබඳවතමයි මේ වැන් අපට ඔප්පුවෙෙන් ඉති එතනින් පස්සේ අපි සාකච්ඡා කරා වැැවේ අංග පිළිබඳව වැැවේ අංග වැව් බැම්ම පිළිබඳව අපි කතා කරා වැව් බැම්ම වැැව්බැම්ම තාක්ෂණක ක්‍රම වැැව්බැම්ම හැදුවී කොහොමද ගිලා ඩොම්ඹසින ආකාරයට සකස් කළේ කොහොමද චයාරූපොලින් දැක්කනි කලාවගම සහ යෝද බගැම මේ වැෞද්ධකම හැදී ධාතුසයෙන් රජතුමා ති මහවැව් තැනීම සම්බන්ධයෙන් වසම රජතුමාගින් පටන් ගරගෙන ධාතු සයෙන් රජතුමා මහසයෙන් රජතුමා මහා පරක්ක්‍රම් බහු රජතුමා දෙවන අග බෝධිල රජතුමා ඔල්ද රජෝරු විශාල සංක්‍යාවක් එතනින් පස්සේ තමන්ගේ මූලික කටයුත්ත ලෙස ිටයුතු දිහට හඳුන් ල දීරතියෙන මේ වැව් හැදීම සහ වාරිකර්මාන්තොල් නිරතවීම. තින් ඔය විදිහට වැව්ගැම්ම පිළිබඳ කතා කර ඉට පස්සේ රප රලපනාව කියන්නේෙ මොහද කියලා සාකච්ඡා කරාපි වැවේ තවත් අංගයක් විදිහට රලපනාවට හඳුන්න්න පුළුව. රලපනාව දකින්ඩ ලැබෙන්නේ අපට, වැව් බැම්ම ආශ්‍රතවම තමයි මේ වැව් බැම් ආශිතවම තමයි මේ රලපනාව කියන තාක්ෂණක ක්‍රමය යොදල තියන්නේ මොකක්ද මේ රලපනාවේ තියන අවශ්‍යතාවය බ ඔගොට දන්නවා වැව් බැම්ම හදන්නේ මිනිසා විසින් සකස් කරපු පස්සොදා සකස්කරපු බැම්මක් මගින් තමයි මේ වැව් බැම්ම හදන් මේක බැවේ ඇතිවන ජල තරංගවලට නිරාවරණය වීම නිසා ක්‍රමයිෙන් සේදී යන ඔගොලො මුූදාශිතවතියනම් බුදු කාදනය දැකළ දයවනි ඒේ රැල්ලෑවිලා මුූදු වෙරලා ශිතව තින පස් හෝදගෙන ගිහිල තියනව දැක ඇති සමර ප්‍රෘතිෝලටත් දැක ඇ. ඒ වගේ මුූ දෙතරං ජල රැලි මේ වැැව් කල දක්නට නො ලැබුණත් අපට කලා වැවට පරාක්්‍රම සමුද්ධයට මින්නේ රියවට වගේ ගිහිල්ල බැලුවත්හෙම හඳුනා ගණ්ඩ පුළුවන් සැලකය යුතු මට්ට මේ රැල්ලක් මේ ජලාසවලින් ඇති වෙනවා ඒක බොහෝ දුරට සුළගේ ක්‍රියාකා රිීත්‍යත් එක්ක තමයි මේ රැලි ඇතිවෙන්නේ ඉතිං මේ රැලිවලට මේ වැැව් බැම්ම ගැටීම සමඟ ක්‍රමයෙන් වැව්බැම්ම සෝදාගෙන යාමේ අවදානමක්තියෙනවා යම් කිසි තැකින් වැව්බැම්ම සේදිලා කඩාගෙන ගිය ඔොත්හේම අර එකතු වෙලා තියෙන ජලය ඔක්්කෝම පහළ ගම්මාන වෙත ඉතාමත් විනාශකාරීව ගලාගෙන හැ. ඉතින් මෙන්න ගැටල්ලුව විසඳා ගැනීමට අපේ රටේ පැරනිවාරි ශිල්පීල් තමන්ගේ දැනුම තමන්ගේ තාක්ෂණය පයෝගී කරගත්තා. මෙතැදිකරේ වැව්බැම් මේ ඇතුළු පැත්තර ඒකන්නේ වැව්බැම් මේ ජලය පිරී පැවතින පැත්තට විශවල කළුගල් වැටියක් දැමම ජයාරූපය පෙන්නනවා ඒ කළුගල් වැටියක් ගාලා තිීනා ආකාරය එතකොට ජලතලංග රිජුවම වැව්බැම් මේ පස් කාදනය කරන්න ැකියාවක් නෑ ජලතරම් ඇවිල්ලවදින්නේ ජල රැලි ඇවිල්ලවදින්නේ මේ ගල්වලට ඉතින් බොහෝ කාලයක් යනකම් මේ ගල්වල ආරක්ෂාව ඇවගැම්මට ලැබෙන උන් කාරයේ ක්‍රියාකාරීත්‍යයක් තමයි අපේ ජනතාව මේ රලපනාවෙන් බලාපොරොත්තු වනේ ඉති මේ ක්‍රමය සමහර විට ගුල මුහුදු වෙරල තීරග දිගේ ජනකොට වැඩියෙන් කාධනය වන ස්ථාන වලත් මේ විදිහටම කළු ගල් බැමි දාලතතියනවා දක ගඩ පුළුවන් ඒක තමයි මේ රලපනාවේ තියෙන විශේසත්වය වන්න ඊට පස්ස අපට කතාෑ කරන්නට තියන්නේ සොරවුව පිළිබඳව මේ සොර පිළිබඳව කත කරට සොරවුවෙන් තියෙන ප්‍රධාන කාරය තමයි වැබේ තියෙන ජලය පිටතට ගැනීම. තියන ජලය අපට අවශ්‍යා ආකාරයට පි පිට තට ගැනීම තමයි කිරෙන්නේ මේ සොරවූවය නොකද අපි කොච්චර ජලය බැවේ රඳවා ගත්ත වැඩක් නෑ එකට අප අපට අවශ්‍ය ආකාරයට පිටතර ගැනීමේ හැකියාව තිීන්ඩවනේ ඉතින් මේ සඳහාපේ පැරණිවාර්ශිල් පිෙන් යුදාගත්තු උප ක්‍රමය තමයි එමට වැැවේ අන්ගේ තමයි සොරෝව්ුව කියලා ගැන්නේ මේ කත් මේ සොරෝ වුවත් වැ් බැම්ම ආශිතව එහමැත්තම් ැවූ බැම්මීම තම සොරව්වත් පිහිටලති සොරව්ව පිළිබඳ කතතා කරනට ඔබුලඟ පෙළපොතේ සායාරූපයක් දක්වල තියෙනවා මාදුරුව ජලාසේ පැරණි සොරව් මේක ඉතාමත් වැදගත් අපේ රටේ වාර්ශිල්පය ගැන කතා කරනට මේ මාදුරුව වේ තියෙන සොරව්ව මේ මහදුරුවඇවේ සොරව්ව අලුති සකස් කිරීම සිද්ධ කරනවා උසේසේම කැනඩා එංජිනේරුවන්ගේ තාක්ෂණික දැනුම මත. තින් මේ කැනඩා ඉංජිනීරුරු ඇවිල්ලා ස්ථාන නීම කරනවා මෙතන වැැව් බැම්ම මෙතන සොරව් හන්නඔයි විදිහට වැැවේ අංග තිබීතු තැන් නිශ්චිත කරගන්න අවසානයේදී ගු තෝරගන්න ස්ථානයක් මෙතන තමයි වැැවේ සොරෝව් හදරන්න සුදුසුමුණ ස්ථානය කියලා ඒගුලන්ගේ දැන්තින නොවගන තාක්ෂණ හැකියාව තාක්ෂණ උපාංග භාවිතා කරලා තාක්ෂණක දැනම පාවිච්චි කරලා තෝරගන්නවා තැන ස්ොරව්ව හදන්ඩ එක ඒ ස්ථානය තවදුරටත් කැනීමකට ලක් කරනකොටේඒගොල්ලන්ට හම්බෙනවා අපේ රටේ මිනිස්ු අවුදු දහස් ගානකට කලින් මේ මාදුරු ඔය ජලාසයේ සොරව්ව ඒගොල්ලො හමත්තන් කැනඩා නියෝජිතයන් තේර කැඩා එංජිනේරුවන් තවරූප ස්ථානීම ටවල තිබලා ෙනයිති අපේ රටේ අයර් එදාඉඳං අද පවතින තත්ව රත්තු වඩා කියල ඉහලින් මේ වාර්තාක්ෂණය පිරිබඳ හොඳ දැනුමක් තිබ්බාය විදිහට මේකෙන් අපට හඳුනාගන්න පුළුවන් ඔන්න වැව් බැම් මේ පිරිිබඳවතමයි දැඟ පියයනවා ැව්බැම්ම ගෙන කතා කරන්න වැවක ජලය පිරී පවතිනෙ විට වැැව්බැම්ම වෙත එල්ල කරන පීහිඩනය ඉහළ ඔය පිකනු කතා කර අරමින්නේරියවේ තකොට පරාක්කම සමුද්‍රයේ කලාවැවේ විශාලත්ය ගොල්ඩ දන්වයිතින් ඔය එකතු වෙන ජලයේ ඔක්කෝම පීඩනය ඔොක්කොම බලාගෙනෙන්නේ පල්ෙ හැට ගලාගෙනයන්න එක තමා ජලය ස්භාවන ඉතින් ඔය ජලය සියල්ලම වැව් බැම්ම වෙතට බරදීල තමයිඉන්නේ ඉතින් ඔය වැැව් බැම්ම ඉතාම ශක්තිමත්ප්‍රතියෙන් ඩෝනේ ඒවාගේම තමයි වැව් බැම්මෙන් ශත්‍රිතව තියන ස්ොරුවෙන් ජලය ලබාගන්නකොට ඒකත් විදිමත් ආකාරයට සිද්ධුව ෙන් ඔොන්නනැත්තං පොඩි අවස්ථාවක් ලැබුණු ගමන් අර ජලය සේරම ල්ලයාහට ගලාගෙන ට සියල්ම විනාශක කරම් ගලාගෙනන්ටමයි නිතරම බලාගෙන නීතින් මේක බැරහැරුම් කාරයක් වැවක් හදනෝ වගේම මේක අවශ්‍ය පරිදි ජලය ලබාගැනීමත් ඉතාම වැදගත් කාරණාවක් වෙන වැවක ජලය පිරි පවතින ප්‍රදේශය වැඩි වෙන තරමටම බැම්ම උසද වැඩි වෙනවා උස වැඩි වුණා කියන්නේ ඔව් බැම්ම තියෙන ශක්තිමත් භාාවයක් ඊට හාසාපේක්ෂම වැඩි න්ඩෝ් නැත්තැහීමම වැව් බැම්ම හර විශාල ජලකද බරත් දරාගන්න බැරි වෙන ඉතිං එවැනි පීඩනයක් ජල පීඩනයක් තියෙන ස්ථානයකින් සොරව්වක් හදලා ඒකෙන් ජලය පිටතට ගැනීම ඉතාම බැරෑරුම් කාරයක් බක්කෝ දුර්වලතාාවයක් තිබ්බොත්තේම අපට ලොකු විනාසයක් සිද්ධ වඩ පුුව ඔන්නොගේ බැරඇරුම් කාරයන් පිළිබඳව තමන්ගේ අවධානයම් කරලා අපේ රටේ වාර්ශිල්පීන් ඒකට යොදාගත්තු තාක්ෂණික උපාන්ගේය තමයි ස්ොරෝභ කියලා හඳුන්නන්. මේ සොරවූ වැව්බැම් මේ ජලය පිරී පවතින විට ඒ මතුපිට ආසන්නයෙන් එම නැත්තං ජලමට්ටම ආසන්නයෙන් විනිවිධ්‍යන ආකාරයටැ වැව්වෑම්ම විනිවිධන ආකාරයට ගල් පතුරු භාවිතා කරලා ජලය වැව්ගෑම්මෙන් එලියට ගෙනයාම ක්‍රමයක්තමයි මේ සරව්ව මගින් බලාපොත්තු වෙලා තින්නේ. මේ වැැව්බෑම පිළිබඳව ඓතිහාසික සාධකයක්කම් වෙනවා හතරවන මහින්දර ජුගේ න අන්ුවාධ පුරයුගගේ වවසාහන භාගේ හිටපු හතරවන මහින්දර ජුගේ වෙස්ස කිිරි සෙල්ලිපී. මුහොල් නගා යනපදය දෙක දක්න්නට ලැබේ. මුහොල් නගා කියන හද දෙක දක්න්නට ලැබි වා එක තේරුම වෙන්නේ සොරව්වේ ජලය පාලනය කරන දණ්ඩ යනුවේ. ඉතිං මේ සොරව්වේ ජලය අ අපි කලින් කතා කර ජල මට්ටමදං කැව්වෑම්ම හරහා ගල් පතුරු යොදාගෙන බටයක් වගේ පිල්ලක් වගේ හදලා ඒකෙන් තමයි ජලය පිටතටයෑම සිද්ධ කරලා තිීණඉතින් මේ ජලය පිටතටෑම ජලය පිටතටයෑම පාලනය කරන්න්න ඕන එනැත්තන් අපේ පාලනයකින් තොරව වැවේ තියෙන සියලුම ජලය අ ඇළමාර්ග හරහා එළියටයන්ඩ ුවන් අපි පාලනය කිරීමට නොහැකුුණො තෙේ ජලය එළියට එයමිමන ත ොරෝ්ව කර එලියට ෑම පාලනය කරන උපාන්ගයක් ගැන තමයි මේ සෙල්ලි පි සඳහන් ව මොහොල් නගා කියලා ඒක අපි දැන් පාවිච්චි කරන මේ වචනය තමයි මේකට දිය කැට පහන කියන දීකැට පහන ඒකින් පුළුවන් සොරෝවය ජලය නිසි ආකාරව පාලනයකින් යුතුව අපට පිටතට කෙන අන් වෙස්ස කිිරිය සෙල්ලිපියය අනුව සතර රියනක් දත හින්දව්ූ දියකැට පහන් යනුවින් සඳහන් කර ඇත ඉතිගේ කියන්නේ ිය යට අවරියන් හතරක් විශාලත්වේ මේ දියකට පහන තිබිල තියෙනවා කියකින් මේ අපි කතා කරන්නේ මෙන්න මේ ජායාරෝපය දැක්වෙනවා සරල සටහන බෞධ හරිමයික උන් කරගැෙන ෙනවා බානුක මයිකකව් කරන්න සනුගිත් ඔවන් කරගෙන වගේඉන්න හරි මේ දිය කැට පහන කීන උපාන්ගේ ගැන තම අපි කතා කරග හිටිය ද මේ සරල රූපසට හනේ තියෙනවා මේ මේ තියනි අර වැැව්බම හරහා යන්න පිල්ල මේ පැත්ත ජලය පිහිටල තින්නේ මේ ජලය මේ පීල හරහා යද්දී මෙතන බාධකයක් ඇති කල් තියන. නඇති හොටුවක් වගේසිර අතට සවිකරල තියෙනවා උපාංගයක් මෙන්න මෙතනින් තමයි මේ දිය කැට පහන මෙමනත්තන් මේ ජලය පාලනය කරන උපාන්ගය අපි භාවිතා කරන්න දැම් මේ තියනේ ඒ වගේ ස්ථානය අපි කරන්නේ මේ පාල මෝඩිං මෙතරනට ගිහිල්ලා අපට අවශ්‍ය පරිදි මේ ද කැට පහන උස්පහත් කිරීම තමයි සිද්ධ කරන්න එතකොට මේ දිය කැට පාන නත මේ ගල්ප ගල්පූරුව ඉස්සු හාම පටවශස තරමට මේ පේල්ලහරා ජලය හ පැත්ත්‍රය නො මේ ගල්පරුව හෙමනැත්තන දිය ට පැහන පහත් කරහම ජලය යෑම නවතියන න් ඕක තමයි දියකට පැහැණින් කරන කාර්ය වෙන්නේ මංතන පහැදිලිය මේ තියෙන්නේ වැව් බැම් මේ ප්‍රති වුරුද්ධ පැතිෙන් ජලයක් තියවෙන පැත්තනමේ අනි පැත්තෙන් ජලය ඇලමාර්ගයට මුදාහැරෙන අවස්ථාව ීට පරද ඔ සොරව්ේ ම තමයි දියකැට පහන තිීන්. සරෝ්වේ අපි සාමානයෙන් වය ගමේ ගොඩේ තියෙන එහමට ගමේ තියන ඇ ඇලකත් තියෙනවා ජලය ආලනය කරන්න පහෝ ක්‍රමයක කොම්ටි ල් දල් ස්සේලලාටකු පිල්ලට න් කරනව සේල කු ්‍රරිල් ලල්ල පොඩක් පත් කරන ජලයයාම නවත්තන් දරල රීම දේවගේ. අන්න වගේ ක්‍රමයත්තමයි මතන්දි පාච්චි කරන්නේ වතුර දි ටැප්පයක් කරනවාගේ තම ටැප්ප එක නුත් කරන්න කොහොමද අපි උඩින් කරමි කරකෝනකොට යට තියෙනගුහරය විවෘර්ත වන. එතකොට තුමයි වතුර බටය හර ටැ්පකින් එලියට එන්නේ අප ටැප්ප එක වහන්ඩ උරුන් හම අපි ආයෙත් අනිපඇත්තර කරපෝුණු. එතකොට සිද්ධ වෙන්නේ බට ඇතුළෙන් අර දියකට පහන වගේම ජලයේ නවතාහලන්ඩ සීල් වෙනවාග තද වෙනවා ජලය න නවතා ගැනීමට ඔන්නවාගේ ක්‍රියා කාරකමත් තමයි මේ දිියකට පහුත් සිද්ධ වෙන්නේ. අවස් වෙලාවට දියකට පහන උත්සනවා. අවශ්‍ය වෙලාවට දියකට පහන පාත් කරලා. වතුර ජෑම නවත්තා ගන්න ඔබේ වගේ කාරයයක් තමයි සිද්ධවෙ අරිද තව එකක් අහර තිබබා ලොකු වක සොරෝකීයක් ඉතර තිනද කිය ල හොඳ ප්‍රශ්නයක් මම සඳහන් කරනක්දරි කොහලේ ලොකු ඇැවක එක සවරෝෝකින් සෑ ීමකට පත්වෙන්ට බෑ සොරූකිහිපයක් තියෙනවා සමහර වැැව් වල සමර විශල වැැව්ුවල මේ සොරව් තියෙන්නේ වැැව් බැම් මේ විවිධ විවිධ ස්ථාන වලින් එකගැන එකම උසමට්ටමකි මේ මේ වැැව් ගැමි සොරෝ් පහිටලතින එක අවස්ථාවකදී ජලය පිරී පවතින අවස්ථාවක දී ජලය ලබාගන්න වැව් බැම්ම එක උඩින්ම තියෙන සොරවූ පාවිච්චි කරන තර්මක් වැැබව හිදුුණු අවස්ථාවක මේ වතුරගණ්ඩ වැැවේ මැද මේ මැද හරයෙන් සරෝවක් හදල තියෙනවා අවසානදී යටම තියෙනවා ස්ොරෝවක්ඒට විශේ සත්වයක් දෙනවා අපි හඳු වනවා ඒ යටම තියෙන වැව්වවැ මේ යටම තියෙන ොරෝ්ව ඒ සොරෝුව තමයි මඩ ස්ොරෝව කියලා අපි හඳුවන මේේ මඩස්වරුවෙන් කෙරෙන කාර්ය තමයි වතුර අඩුවේ කියැනේ වියලි දේශුගුණක් තියෙන කාලවලදී වැැබ හිඳුණු කාලවලදී ජලය ඇළමාර්ගෝල්ට මුදාහැරීම සහ වැවේ තියෙන රොන් මද මේ මඩ ස්ොරූ රහා එළියට යැවීම සිද්ධ කරනු. ඔන්න ඔයා ආකාරේ වැව් බැමි සොරව කිහිපයක් තියෙන වැැව් තියනාව විශාල වැැව් තියනවා. ඉතින් මේ වැව් බැමි හිපයක් ලබා කිහිපයක් කිඉදිකිරීමේ තවත් බලාපොරොත්තුවක් වුණේ විවිධ වීධ ජලමට්ටම් වලද දැඩි පීඩනයකින් තොරව මේ ජලය එලියට යවා ගැනීම තමයි ලක ලාොත්වක් ේ සොරෝ් කකිහිපයක් හැදීම තුළින් මොකද වැැව ගොඩාහන්ම පිරලාතියෙන අවස්ථාවක වැැව යටින්ම තියෙන සොරව්ුවෙන් ජලය ලබා ගණ්ඩ ගියොත්හෙම සොරව් වෙත ලැබෙන ජල පීඩනය ඉතාමත් වැඩි ඒ හින්ද මොකද කරේ ස්ථාන කීපයකි වැැව මේ සොරව් හැදීම හිදා. ජ ජල මට්ට මේ තියෙන සොරවවෙන් තමයි පිටතට ගිනිිචේ ොකොට ජලය පීඩනය අඩුවෙන් තමයි මේ සොරෝවව හරහා එලියට යන්න ඒක තමයි සොරෝ කීපයක් හැදීමේ හැදීමෙන් බලාපොරොත්තු වනේ අපේව අර්ශිල්පි. ති සොරෝෝ පිළිබඳ හැඳින්නේීම අපි කරා දැන් අපි යන්නේ බිසෝ කොටුව පිළිබඳව සාකච්ඡා කරන්න. බිසෝ කොටුව පිළිබඳව දැන් අපි කතා කරමු මේ පවත්වන ලබන මේ දේශනය මේ සාකච්ඡාවි පටිගත කරනවා මකොද ඔගලන්ට අවශ්‍ය වෙලාවට මේක ආයත් බලාගන්න ඕනෙ හිදා